අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය අද වසර 68කට පසු දුෂ්කරම අයවැය බර ඇමති බැසිල් පිට ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජනපති අතින් විවෘත කෙරේ අලියන වෙලාව දැනගන්න වනාලින්ගෙන් දුරකතන අංක ඉල්ල ගන්න වෙලා ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ රටේ අයවැය ඉතිහාසයේ වසර 68කට පසු අභියෝගාත්මක දුෂ්කරම අයවැයේ වගකීම ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ කරපිට පැවරී තිබෙනවා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට ඇති බරපතලම අභියෝගය කුමක්ද ජනතාවාද ඔහුගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද गेवनु लोक इतिहासे तुल बरपतलम दुष्कर्म कालवकवानुव एकदास नमस्य पनहय दशके लेसाई संदहान वान्ने विशेषयेन लोके पुरा ऐतिवु आहार हिंगे निसा सियलु रजयन बरपतल अर्बुदयन्ट एदा मुहुण दुन्ना एदा लोके समहर आंडु आहार अर्बुदे पदनम करगेन बिंद वैटुना 1953 दी अपे रटे मुदल ऐमतिवरया वुए जेआर जयवर्धनयि එදා ඔහුට 725ට තිබූ හාල් සේරුව 775ක් කරන්ට සිද්ධ වුණා. බොහෝ බහණ්ඩ මිල ඔහුගේ අයවැයෙන් වැඩි වුණා. එදා රජයේ බිඳ වැටෙන්න බහණ්ඩ මිල ප්‍රධාන ලෙස බලපෑවා. 1953 න් පසු අපේ රට මුහුණ දෙන නරකම කාලවකවානුවයි මේ. විශේෂයෙන් සමස්ත ලෝකයේම ආර්ථික අර්බුදයක ගිලී පවතිනවා. ලෝක බලවතාවන ඇමරිකාවෙත් උද්දමනය අවුරුදු 30කට පසු ඉහළම අගයකට ඇවිත් ලෝක ඉන්ධන මිල දිනපතා ඉහළ යනවා කොවිඩ් වසංගතය නිසා ලෝකේ පුරාම ආහාර සැපියුම් බිඳ වැටි ආහාර මිලද අහස උසට ගිහින් මෙවන විට අපේ රට බරපතල ඩොලර් අර්බුදයක පසුවනවා අපට ඩොලර් ලැබුණු සංචාරක කර්මාන්තේ ඇඟලුම් ක්ෂේත්‍රයේ තේ කර්මාන්තේ ආදීහි බරපතල බිඳ වැටීමක්ද ඇති වුණා ඒ අතරට පොහොර අර්බුදයක් එක්ුණා. ලෝකේ ණය ලබා ගන්න එකත් මේ අර්බුද හමුවේ ලේසි නැහැ. මොනවා කළත් අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුදල් වෙන් කරන්නම ඕනේ. ගත්ත ණයවලට පොලිය ගෙවන්නත් අවශ්‍යයි. මෙවන් අති දුෂ්කර අවස්ථාවකයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ පළමු අයවැය ඉදිරිපත් වන්නේ. මීට දශකයකට පමණ පෙර අයවැයකින් ජනතාව බලාපොරොත්තු වුණේම බහණ්ඩ මිල ඉහළ පහළ යාම. එහෙත් අද අයවැයකින් බහණ්ඩ මිලෙහි කරන්න දෙයක් නැහැ. කොහොම අඩු වැඩි කළත් මාෆියාකාරින් Tamanට ඕන විදිහට මිල වෙනස් කරනවා. එහෙමනම් ජනතාව ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවද? රජය සම්බන්ධයෙන් ජනතාව කලකිරි සිටින බවට Tamanද දන්නේ යයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. අලුත් සඳහන බලාපොරොත්තුවක් ඇතිව එකතු වූ බව මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මොවුන් මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධානත්වයෙන් අද විශේෂ ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැති දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයින් මේ සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. එක්සත් ජනතා නිදහස් සංධානයට එකතු වෙන්න කැමැත්ත දක්වලා කියන देशपालन पक्ष कीपयाट अभी आराधना कला साक्षाजनता सन्धान सीम सद सहोदर पक्षवलाक्न साक्षावर्तमें हंदट बल्ल बुरा हंद पात अभी गमन कमन दरागंड बरी विविध अंद बाल विविध प्रकाशकर अभी कथाकर देवाल पिलीबंद पिलीर दवाशी अटे शाम क्षेत्र दूषण मंचाव सिद्धवेलाती अटे बरपतल कलमनाकरण गटल निर्माण लाती श्रीलंका निधा उज्जन सन्धाने प्रधान पार्श्वकर्वाण पहलवकट आसन गाण मे सीलुम पार्श्वकर्वाण समग सामूहिक साक्षा नुकिरी मे विपाक दकीन अभी कियन मे विवेचने करनायट नायक्यूव देवाल नवत
විමර්ශනය කරන්න අධ්‍යක්ෂීම් සහිත පිරිපුන් නායකයෙක් විදිහට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කිව්ව දේවල් විමර්ශනය කරන්න යන්න නැත්නම් උසල විසි කරනවා යන්න නැත්නම් උසල විසි කරන්න තරම් ඒගොල්ලන්ට තියෙන හැය මොකද්ද කියන එක අපි උත්තර දීලා තියෙනවා ඔබතුමාද වෙනම තරම් කරනවද අපිට කාලය අවකාශය විසින් තීරණය කරන දේවල් මේ ආණ්ඩුවත් එක යන්න සූදානමක් නැද්ද ඔබතුමාලා නෑ අපි එහෙම තාම තීන්දුව කළා නෑ මොකද්ද ගන්න තීන්දුව කියලා පක්ෂය තමයි තීන්දුව කරන්නේ දැන් මේ ආණ්ඩුව කෙනෙක් ගොඩක් කලකිරෙන ඉන්නේ ගොඩක් ජනතාව ඔය කලකිරලා තියෙන බව දන්නවා බල නොකිය බලා වෙනවනේ දැන් අපේ ඡන්ද 17 ලක්ෂ 10000ත් එක්ක අපි එකතු වුණේ ජනාධිපතිවරණය ඕටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියලා ඒ තුමා කිව්වේ නෑනේ මේ විශ්වාස කැඩීගෙන යනවද නෑ ඉතින් අපි බලනවා ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා තියෙන තත්ත්වයක් එක්ක සැලකිලිමත් වෙලා අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තියෙනවා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා මේ ශ්‍රී ලංකාවේ දිගු කාලීන අවශ්‍යතාවයක් බවයි විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා එහි ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා අධින පහසුකම්ද නිරීක්ෂණය කළා අනතුරුව ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිල වෙබ් අඩවියේ එළි දැක්වීම ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරුණා establishment of The National Defence College in Sri Lanka fulfills a long felt need. Senior military officers who follow high level defence and strategic courses at the NDC will have the opportunity to assume senior command positions in the armed forces in the future, including even the positions of command. The National Defence College will attract senior military officers from other countries. දැන් කෙටි විරාමයක්. සාමාන්‍යයෙන් අයවැයට පෙර වැටුප් වැඩි කිරීම වැනි දෑ හෙළිදරව් කරන්නෙම නැහැ. නමුත් මෙවර අයවැයට පෙර ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම පසුගියදා නිවේදනය කළා. යනුව වසර 24ක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් ගැටලුව අවසන් වනු ඇති. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව වසර 24ක් පැරණි මෙවරත් මාස ගණනක් පුරා ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ඇදී ගියා අධීර කිහිපයක් යටතේ ගෙවීමට එකඟ වීම නිසා ගැටලුව දිනපතා උග්‍ර වුණා නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව වැටුප් ගැටලුවට විසඳුම් ලැබුණා ඒ අනුව හෙට අයවැයෙන් ගුරු වැටුප් ගැටලුව විසඳීම සඳහා රුපියල් මිලියන 30,000ක් වෙන් කෙරුණා අයවැයකට දින දෙකකට පෙර ගැටලුවකට එවන් විසඳුමක් ලබා දුන් සුවිශේෂී අවස්ථාව මෙයයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේගත මෙම තීරණයට නිවේදනයක් නිකුත් කරමින් සිය ස්තුතිය පළ කර තිබෙනවා මෙවන් අසීරු අවස්ථාවක වැටුප් වැඩි කිරීම ඔහු සිය නිවේදනයෙන් අගය කර තිබෙනවා මේ අතර ගුරු සංගම් මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා මේක මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ලබාගත් ජයග්‍රහණය. ඉතින් පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙනවා අයවැයේදී මේ කතා කරපු දේවල් භාවිතාවට නැගෙයි කියලා අරගල එකක්වත් අවසන් නැ නිසා අකුරට වැඩ කිරීමේ ව්‍යා මේ අපේ වෘත්ති අරගලය හෙට දවසේ පාර්ලිමේන්තුවේ ඒ අයවැය යෝජනාවත් එක්ක අපි සඳුදා වෙනකොට ප්‍රකාශයටපත් කරනවා ඒක තවදුරටත් ඉදිරියට ගෙනියනවද නැත්නම් මේක අපි අත්හිටුවනවද කියන කාරණා ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම ඉල්ලා පැවති උද්ඝෝෂණයකදී දෙනියයේ ගුරුවරියක් මිය ගියා හෘද සැත්කමකටද භාජනය කර තිබූ ඇය මිය ගියේ හෘදයාබාධයක් හේතු වෙනුයි ඇගේ දේහයට ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් අවසන් ගෞරව දැක්වුවා චීන පොහොර නෞකාව මෙරටට ඇතුළු කරගන්නේ නැති බවට ඇමතිවරයාට ප්‍රතිඥාවක් ලබා දිය හැකිදැයි අධිකරණය ප්‍රශ්න කර සිටියා. ආනයනික පොහොර සහිත චීන නැව සම්බන්ධයෙන් විශේෂ අමාත්‍යවරයාට ප්‍රතිඥාවක් දිය හැකිදැයි අධිකරණය ප්‍රශ්න කළා. එම නෞකාව ලංකාවට ඇතුළු කරගන්නේ නැති බවට මෙම ප්‍රතිඥාව දිය හැකිද යන්නයි අධිකරණය ප්‍රශ්න කර ඇත්තේ. පෙත්සම් කාර පාර්ශවයේ වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ පොහොර ආනයනයේ චීන ආක්‍රමණයක ප්‍රතිඵලයක් බවයි. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසා දෙසැම්බර් 8 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට නියෝග කළා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සඳහන් කළේ මෙම නෞකාව බෙල්ලෙන්නල්ලා පළවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි ජනාධිපතිතුමෝ ඔබතුමා ගොවියගේ බෙල්ල කෙටියෙන් අල්ලන්න කතා කිව්වයි තා ඉඳන්න බෙල්ල කෙටියෙන් අල්ලලා ඒ චීන නැව ආපහු යවන්න දැන් ගොවිය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනයිට අපි මතක් කරන්න ඕනකම තිබෙනවා දැන් පහුගිය කන්න ගණනාවක ගොවියට වගාවන්දි කිව්වේ නේ අපි හරිසන් ඇමතිලත් එක්කම මූණට මූණ සාකච්ඡා කිරුවා ඔය අමරවිල ඇමතිලත් එක්ක දුමින්ද දිසානායකලත් එක්ක අපිම මූණට මූණ සාකච්ඡා කිරුවා ගියාණ්ඩු යටතෙත් හැබැයි ඒ ගොවින්ටත් බන්දි කිව්වේ නෑ
मालबे तोरतुरु ताक्षण विश्वविद्यालय रजे भारकारित्वयेन निवत कर पुद्गलीन तिदेनेकुट भार दी तिबुना एम विश्वविद्यालय महापोल भारकार आरमुदल यटतट पत्करन लेसट नियोगयक निकुत करन्नै इल्ला मौलिकायितिवासिकम पेत्समक इदिरिपत् वुना पार्लिमेंतु मंत्री विजयदास राजपक्ष महता मेम पेत्सम गोनु कला मेम पेत्सम संबंधयेन अमात्य मंडल स्थावरये दनुम दीम संदहा कल्लबा दिन लेस पेत्सम सलका बैलू अवस्थावेदी नीतिपतिवरया श्रेष्ठ अधिकरणयेन इल्ला सिटिया पेत्सम यलि देसेंबर पलवनदा केंदवीमट अधिकरणय नियोग कला 2015 ජනාධිපති වරණ සමයේදී දිවිනගුම දෙපාර්තමේන්තුවට අයත් මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් එවක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට චෝදනා එල්ල වුණා. රුපියල් 2.94 ලක්ෂයක් වියදම් කර ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමට එරෙහිවයි මෙලෙස වුන්ට නඩු පවරා ඇත්තේ. මෙම නඩුවේ විත්තිකරුවන්ට අදාළ ආදී චෝදනා ඉවත් කරගන්නේද නැද්ද යන්න තීරණය නීතිපතිවරයා දැනුම් දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධයෙන් තවත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි විමසීමට ඇති නිසා නඩුව තවදුරටත් විභාග කරන බව නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළා. නීතිපතිවරයා විනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතායි. අලිමිනිස් ගැටුමේදී සමහර නිලධාරීන් හරිම උදාසීනයි. අලීන් ගම්වදින එක නතර කරන්න උත්තර හොයනවට වඩා අලීන් ගම්වදිනකොට දුරකතන ඇමතුම් දෙන්න කියලා කියන නිලධාරීනුත් ඉන්නවා. වනාලි කරදරයෙන් දුක් විඳින ජනතාව පවසන්නේ තමන්ට දැන් වනාලීන්ගෙන් දුරකතන අංක ඉල්ලා ගන්න සිද්ධ වෙලා ඇති බවයි. අලි මිනිස් ගැටුමට පේන තෙක් මානයක විසඳුමක් නැති බවයි පීඩාවටපත් ප්‍රදේශවල ජනතාව පවසන්නේ. හොරොප්පතාන වනාලි උවදුරෙන් බරපතල ලෙස පීඩාවටපත් ප්‍රදේශයක්. ගෙවුණු වසර තුල පමණක් මේ ප්‍රදේශයේ මිනිස් ජීවිත 10ක් පමණ වනාලි පහර දීමෙන් අහිමි වුණා. විශේෂයෙන් හොරොප්පතානේ 124 තුලානේ ගම්මහේගේ වැව ජනයාට ජීවිත පමණක් නොව සිය දේපලත් විශාල ලෙස අහිමිව තිබෙනවා. ඊයේත් වනාලි පහර දීමක් නිසා එක් පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. හොරොප්පතාන ප්‍රදේශයේ ඉදිකර ඇති වනාලි සුරකුම් මධ්‍යස්ථානය තම ජීවිතවලට බරපතල තර්ජනයක් වී ඇති බව මේ ජනතාව පවසනවා. අලි ගම්වැදීම වළක්වන්න විදුලි වැටක් ඉදිකරනවා තියා අලි වෙඩිවත් ලැබෙන්නේ නැති බවයි මේ ජනතාවගේ චෝදනාව. දහදොක් විඳලා ලබා ගන්න අස්වැන්නවත් රැක ගන්න මේ ජනතාවට අද බැරි වෙනවා. වඩින්න බෑ මට ජීවත් වෙන්න තමයි මගේ දරුවෝ කොම්මැද නමස් දරුවෝ තුන තියෙන නුවත් මරන්න ගියා පිළි නතු නම් මරන්නවක් පස්සේ ගලවල පියවර ගන්න අපිට මේක නැත්තම් ජීවත් වෙන්න බෑ මේ ගම් වල පාරට කඩලා නෑම කොහෙන්ද අරගෙන ගන්න මේක දාලා ඇයි අපි මෙතන දුක් විඳින්න කොළවල කොළා වයිද කුණා කර ජීවත් වෙන මනුස්සයෝ අපි වෙඩිල්ල දාපුවා වෙඩිල්ලපත් වෙනා වෙඩිල්ල දාලා මියන්නේ මේ මේව කං ගහන කං ගහලා තමයි මේ අලියා හොම මේ නායකයරයි හෙල්ලෙන්නේවත් නෑ ගුවන් රස්තනෙන් කියන ජාතියක් මේ පැත්ත පළාතට එනවා ඒගොල්ලෝගේ කතාව මොකද්ද අලියා එන වෙලාව කියන්නලු අපිට පුළුවන්ද වෙලාවක් කියන්න ඒ හොර අලියාගෙන් අර කිව්වගේ ෆෝන් නම්බරයක් තමයි අපිට ඉල්ල ගන්න වෙන්නේ අපි මේ රට එනවා කියලා අලියා අපිට ඉන්න එක තාත්තා වෙන තාත්තා නෑ මං තව එන විදිහ දැකලා නෑ මොකද කවුරුත් බෑ කවුරු දෙකම නෑ ආබාධිකයි තාත්තයි මොනවත් කරන්න බෑ මේ උතුමාලා මේක පුළුවන් නම් මේක මේ අලියා කොහෙන් හරි ක්‍රියාත් කරලා දෙන්න නැත්නම් අපිට මේක ජීවත් වෙන්න දෙයක් නැහැ සියත උදැසන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප ඇලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.